චමින්ද වාස්‍යනු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් දින ජාත්‍යන්තර තරඟ 322ක් ක්‍රීඩා කරමින් කඩුලු 400ක්ද ලකුණු 225ක්ද රැස් කරගෙන ඇති ලෝක පූජිත විශිෂ්ට ක්‍රීඩකයෙක් 1994 දී ඉන්දියාවට එරෙහිව රාජ්කෝට් හිදී එක් දින වරම් ලබාගත් ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 111කට සහභාගී වී ටෙස්ට් කඩුලු 355ක්ද දවාගෙන ඇති අතර T20 තරඟ 6කටද සිය දායකත්වය ලබා දී තිබෙනවා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් පිටියේ හා එක් දින පිටියේ දෙවනුවට වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගෙන ඇත්තේද මොහුයි චමින්ද වාස් තම ක්‍රීඩා දිවිය තුළ එකදු ආබාධයකට හෝ ලක් නොවීම ඔහු තුල තිබූ කැපවීම පිළිබඳව සාක්ෂි දරනවා වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේගපන්දු උපදේශක තනතුරක් සහ පුහුණුකාර තනතුරක් දරන චමින්ද වාස් පසුගිය වකවානුවේ පුවත් මවන්නෙකු බවට පත් වුණා ඒ වැටු ප්‍රශ්නයක් මුල් කරගත් බව කියමින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේගපන්දු උපදේශක තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් මේ පුවත ඇසූ පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් දැඩි කම්පාවටත් ශෝකයටත් පත් වූ අතර අවසානයේ මේ ගැටලුව පාර්ලිමේන්තුවේ පවා කතාබහට ලක්වන කාරණයක් වුණා කෙසේ වෙතත් ඉන් සති කිහිපයකට පසු චමින්ද වාස් නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත වෙමින් ජාතික කණ්ඩායමේ වේගපන්දු උපදේශක තනතුර බාරගත්තා නැවත තනතුර බාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් චමින්ද වාස් කියා තිබුණේ එකී කාරණය සම්බන්ධව ක්‍රිකට් ආයතනය සමග යම් මතභේදයක් තමන්ට තිබුණද නැවත වතාවක් එම කාරණා අනාවරණය කර නැවත ගැටලුවක් ඇති කිරීමට තමන්ට අවශ්‍ය නොවන බවයි උපුටා ගැනීම මන් අවුරුදු 20ක් ක්‍රිකට් ආයතනයට රටට ක්‍රිකට් ගහලා තියෙනවා මට ක්‍රිකට් වලින් ලැබුණ දේවල් බොහොමයි ඒ නිසා මන් කැමති නැහැ උඩ බලාගෙන කෙල ගහන්න ක්‍රිකට් ක්‍රීඩාව තුලින් මන් නිහතමානීකම ඉගෙන ගත්තා ඒ නිසා මන් අනිත් අය වගේ එක එක්කෙනාට ඇඟිල්ල දික් කරන්න කැමති නැහැ උපුටා ගැනීම අවසන් තම පුහුණුකාර අධ්‍යක්ීම් ගැන අදහස් දක්වමින් වාස් කියා සිටියේ තමන් සොයාගෙන පුහුණු කළ ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් වර්තමාන ක්‍රිකට් කණ්ඩායමේ සිටින බවයි උපුටා ගැනීම මන් කලින් හිටියේ ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හැටියට ඒකෙදි අපි තරඟාවලි 4ක් ක්‍රීඩා කරලා තුනක්ම ජයග්‍රහණය කළා ඒ තරඟාවලි වලින් තමයි අපි පැතුම් නිශ්ශංක අශේන් බණ්ඩාර කමිදු මෙන්ඩිස්ලා ඉස්සරහට ආවි මන් හොයාගත්ත පුහුණු කරපු ක්‍රීඩකයෝ ඕනි තරම් ඉන්නවා ඒත් මන් සමහර පුහුණුකරුවෝ වගේ මෙයා හැදුවේ මන් අරයා ගෙනාවේ මන් කියලා හැමතැනම කී කී යන්නේ නැහැ උපුටා ගැනීම අවසන් 2013 සිට 2015 දක්වාත් නැවත වසර 2017 දීත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ චමින්ද වාස් තම ජාත්‍යන්තර පුහුණුකාර කටයුතු ආරම්භ කරන ලද්දේ 2012 වසරේදී නව සීලන්ත වේගපන්දු උපදේශක තනතුරකින් එදා චමින්ද වාස්ගෙන් ගුරු හරුකම් ලබාගත් ඒවන විට ටෙස්ට් තරඟ දෙකකට පමණ ක්‍රීඩා කර සිටි නවක ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් වර්තමානයේ සිටින අති දක්ෂතම වේගපන්දු යවන්නන් අතර පෙරමුණේ සිටිනවා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු උපදේශක වශයෙන් කටයුතු කරන චමින්ද වාස් පිළිබඳව ඔයගොල්ලන්ට හිතෙන්නේ මොනවද? අනිවාර්යයෙන්ම අපට කමෙන්ට් කරන්න. දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ නවතම තොරතුරු දැනගැනීමට ස්පෝර්ට්ස් කවුන්ටර් අපේ channel එක subscribe කරලා bell එකක් tap කරලා තියාගන්න. තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. ඔබ සැමට ජයග්‍රාහී දිනයක් වේවා.